දෙදස් විසි දෙක අප සුසස් පල විභාගේ හරිනම් ලබන අවුරුද්දේ ගැ දස් විසි දෙක වර්ශය අගෝස්තු මාස තම තියෙන්ටුට නමුත් මේ තියෙන වාතාවරණයක් එක්ක මාසයක් හෝ මාස දෙකක් විද අනිවාරෙන් එළමයින්ට සාධාරණයක් වෙන්ඩෝනේ එක්සෑම චුට්ටක් කල්ල අන්ඩුවන ඒ එසේ වෙතත් ඔයාලා පාඩන් කරනකොට අගෝස්තු මාසේ ටාගට් කරලා පාඩන් කරන්න බැරි වෙලාවත් අගෝස්තු එක්සෑම තිබොත්හෙම මේ වැඩ අවුලයන්න පුළුව දැන් අපි ගත්තොත් හෙම දෙදස් විසියක වර්ෂය අපට තව මාස ඉතිරිලා තියෙනවා මේ නොවම්බර් මාසය සහ දෙසැම්බර් මාසය ඒත් එක්කම දෙදස් විසි දෙක වර්ෂයට තව මාස හතක් තියෙනවා ඒ කියන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි එතන මාස හතයි එතකොට මෙන්න මේ මාස දෙකත් එක දළ වශයෙන් මාස නමයක් එමනත්තන් දහයක් විදල ඉතිරමකු මාස දහයක් විතර තියෙනවා එතකොට වලක ටාගට් වෙලා තියෙන්නේ ඕනේ මෙන්න මේ මාස 10 තුල කොහොම හරි වැඩ කරලා ඉවරලා හොඳ රිසල්ට් එකක් ගන්න. එතකොට දැන් ඔයාලා මේ මාස 10 විතරක් නෙමෙයි අපට මේ වෙනකොට අවුරුදු දෙකකට අධික කාලයක් මේ විදිහට ඔයාලා වැය කරලා තියෙනවා මේ උසස් පෙළ සඳහා. එතකොට මේ මං කියලා දෙන්න හදන්නේ සොයන් පුරවකතනයක් කරන්න පුළුවන් ඔයාලගේ රිසල්ට් එක මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේක බලන ඔයාලගේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් ඒ හැමෝටම උනත් මම මේ කියන දේවල් ටික තමන්ගේ ළමයා කරලා තියෙනවද නැද්ද කියලා තීරණය කරලා රිසල්ට් එක මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔකටම කලින් කොළයකුයි පෑනකුයි අරගෙන මම මේ කියන දේවල් ටික සටහන් කරගන්න. එතකොට ඔයාලට ඔයාලගේ රිසල්ට් එක මොකද්ද කියලා හිතාගන්න පුළුවන්. රිසල්ට් කියන්නේ එක්සෑම් එක ලියන්න කලින්. මොකද මේ මාස 10 තුල වැඩ කරන ඒවා ගැන නෙමෙයි රිසල්ට් එකෙන් ඔයාලා මීට වඩා ලොකු කාලයක් මේ වැඩ කරලා තියෙන ලොකු පාඩම් ප්‍රමාණයක් ඉවර කරලා තියෙන බොහෝ වෙලාවට 2022 අවුරුද්දේ රසායන විද්‍යාව ගත්තොත් එහෙම මේ වෙනකොට ඔයාලා ඕගනික් කෙමිස්ට්‍රි අවසාන හරියවත් ඉන්න ඕනේ. ඉනෝගනික් කෙමිස්ට්‍රි වලම ඉන්නවා කියලා කියන ඔයාලගේ සිලබස් එක ගොඩාක් පහු වෙලා කරවෙන්නේ අඩුම තරමේ ඕගනික් කෙමිස්ට්‍රි පටන් අරගෙනවත් තියෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට දැන් මම මේ කියලා දෙන්න යන දේවල් ටික ඔයාලා කොලේක සටහන් කරලා බලන්න ඔයාලා වැඩේ කරලා තියෙන කියලා. එතකොට මේක බලන අම්මේ කොහොම තාත්ත කෙනෙක් නම් එයාලටත් පුළුවන් තමන්ගේ ළමයා වැඩ කරලා තියෙනවා. ඒකට රසායන විද්‍යාව දැනුම ඕන වෙන්නේ නැහැ මම මේ කියන දේවල් ටික. මම පාඩම් වලට ගැලපෙන දේවල් ටිකක් කියනතොර ඔයාලට පුළුවන් තමන්ගේ ළමයාගේ පාඩම් පොත අරගෙන ඉවරලා ඒ පාඩම් පොතේ සිද්ධාන්තික තියෙනවද ඒ මං කියලා දෙන දේවල් ටික කරලා දෙනවද ඒ ප්‍රශ්න තේරෙන්න ඕනේ නැහැ. නමුත් මේ කරලා තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. සාමාන්‍ය පරිදි මේ අකුරු කියවන්න පුළුවන් නම් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ ඇති එතනින් ඔයාලට පුළුවන් පොඩි අයිඩියා එකක් ගන්න. ළමයින්ට සහ දෙමව්පියන් හැමෝටම මේ අයිඩියා එක ගන්න පුළුවන්. එතකොට අපිට පාඩම් 14ක් රසායන විද්‍යාවට තියෙනවානේ. එතකොට පාඩම් 14න් ඔයාලා මේනට ඕගනික් කෙමිස්ට්‍රි ඉන්නවා කියලා කියන්නේ ඕගනික් කෙමිස්ට්‍රි පාඩම් 4ක් තියෙනවා නේද? පාඩම් 4ක් තියෙනවා. 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම, 9 වෙනි පාඩම සහ 10 වෙනි පාඩම. එතකොට සේරටම කලින් මෙන්න මේක අහගන්න. සාමාන්‍යයෙන් ඔයාලා පාඩඩි කරගෙන යනකොට ස්ටෙප්ස් දෙකක් ෆලෝ කරන්න ඕනේ. පළවෙනි ස්ටෙප් එක තමයි ඔක්කොටම කලින් සිද්ධාන්ත. මෙන්න මේ තියරි දැනුම. අංකයක සිද්ධාන්ත කියන එක 100%ක් හොඳටම තියෙන්න ඕනේ. ඒක පාඩම් කරලා ආයේ මොනවත් නැහැ. ඉපා වෙනකම් පාඩම් කරලා තියෙන්න ඕනේ. දෙවෙනි ස්ටෙප් එක තමයි ගොඩක් ළමයි කරන්නේ නැති වැඩේ. ඒ කියන්නේ සාමාන්යයෙන් පළවෙනි ස්ටෙප් එක සාමාන්‍ය 80%ක් විතර ළමයි කරනවා. එතකොට මේ දෙවෙනි ස්ටෙප් එක 20%ක් වගේ බොහොම සුළු ළමයි ප්‍රමාණයක් තමයි කරන්නේ. දෙවෙනි ස්ටෙප් එක තමයි වැදගත්ම ස්ටෙප් එකේ තමයි එක එක පාඩමක් අවසන් වෙනකොට ප්‍රශ්න කරලා තියෙන්න ඕනේ පාඩමට අදාළව. උදාහරණයක් විදිහට මම ඉස්සරහට දැන් කියගෙන යනවා මේ කොහොම මොන මොන පාඩම් වලදී කොහොමද වැඩේ වෙන්නේ කියලා. එතකොට මේ ගොඩාක් ළමයි විශේෂම ගෑල් ළමයි හැම ඔය බයෝ කරන ගෑල් ළමයි හැම සිද්ධාන්ත විතරයි පාඩම් කරන්නේ. එතකොට මේ පාඩම අවසානයේදී වේ යුතු ප්‍රශ්න ප්‍රමාණය ඔයාලගේ ක්වෙස්චන් බෑන්ක් එක හැදිලා නැහැ කියලා කියන්නේ රිසල්ට් එක A එකකටවත් B එකකටවත් යන්න දෙන chance එක සෑහෙන්න අඩුයි. ඊළඟට තව දෙයක් කියන්න ඕනේ තමයි ඔයාලා මේ ස්ටෙප් දෙක ෆලෝ කරන්නේ නැතුව කොච්චර පේපර්ස් කරත් වැඩක් නැහැ. අපරාධ වලගේ කාලය. අංගයක සිද්ධාන්ත කව වෙලා තියෙන්න ඕනේ. දෙවෙනි එක lesson by lessons වලගේ වැඩේ කව වෙලා තියෙන්න ඕනේ. ඊළඟට තමයි අපි පේපර්ස් කරන්න එන්න ඕනේ. එතකොට ගොඩක් ළමයි සිද්ධාන්ත භාගයට පාඩම් කරලා පාඩමක් අවසානයේදී පන්තියෙන් ලබා දෙන නිබන්ධනය එහෙම නැත්නම් මොන හරි පේපර් එකක් හරි දෙනවා නම් ඒ පාඩමට දාලා තියෙන ප්‍රශ්න එක කරන්නේ නැතුව කෙලින්ම පයනවා පේපර්ස් කරන්න. පේපර්ස් ගොඩාක් කරලා රිසල්ට් එකක් අප් කරගන්න පුළුවන්. නමුත් ඒක අකාර්යක්ෂම ක්‍රියාවලියක්. ඒ කියන්නේ හරියට පාඩම කරගෙන ඊට පස්සේ පේපර්ස් කරත් තමයි ඔයාලට ඒ පාඩමෙන් දෙන ඕනෑම ප්‍රශ්නයක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නිකන් තීරෙත් භාගයට පාඩම් කරලා ගණන් හදන්න නැතුව ඒ පාඩමකට දාලව එතකොට පාඩම් ගොඩක් කලවම් කරලා දෙන පේපර් එකක් කොහොමද කරන්නේ? කමාරු වැඩක් නේද? ඒකෙන් ඔයාලගේ කාල කරන්න පුළුවන්. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. නමුත් ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඊට වඩා ලේසි සිද්ධාන්තේ හරියට පාඩම් කරලා දැන් පාඩම් හිමින් හිමින් එක දිගට කරගෙන යන්න නැහැ නේ. එකක් ඉවර කරලා ඊට පස්සේ එකක් නැහැ නේ. ඊට පස්සේ ඒක අවසානයේ දෙන මේ ප්‍රශ්න ටික කරගත්තා. ඊට පස්සේ ඒ පාඩම 90%ක්වත් අඩුම දර පුළුවන් වෙනවා. ඊට පස්සේ තමයි අර මේ පේපර්ස් කරන්න එන්න ඕනේ නැත්තේ. පළවෙනි පාඩම.
පරමාණුක ව්‍යුහය. මේ වෙනකොට 2022 ළමයි පරමාණුක ව්‍යුහය මොනවද නැහැ එපා වෙනකම් පාඩම් කරලා දෙනවා. අනිවාර්යෙන් පාඩම් කරලා දෙන්නේ. ඒ කියන්නේ ඔයාලා පළවෙනි ස්ටෙප් එක මේ විදිහ කවර් කරලා තියෙන්නේ. දෙවෙනි ස්ටෙප් එක වශයෙන් සාමාන්‍යයෙන් මෙන්න මේ අපේ පළවෙනි පාඩමෙන් බහුවර්ණ වර්ග පහක් විතර හදන්න පුළුවන්. වර්ග පහක් විතර හදන්න පුළුවන්. ක්වොන්ටම් අංක, එතකොට අපේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඉතිහාසය. ඒ වගේ සාමාන්‍යයෙන් මෙන්න මේක වර්ණවලින් වගේ ප්‍රශ්න වර්ග පහක් විතර හදන්න පුළුවන්. එතකොට ඔයාලා පරමාණුක ව්‍යුහය පාඩම අවසාන වෙනකොට බහුවර්ණ MCQs 200ක්වත් අඩුම තරම කෙරෙවිලා දෙන්න ඕනේ. අඩුම තරම කෙරෙවිලා දෙන්න ඕනේ. ඊළඟට ව්‍යුහගත රචන structured essays 10ක් වගේ ඇති. මොකද මේ පාඩම මහා ගොඩක් හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ව්‍යුහගත රචන මේ පාඩමටම වෙන් කරලා ගත්තොත් එහෙම වර්ණාවලිය, ක්වොන්ටම් අංක වගේ හරියට තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතකොට රචන නම් මේ පාඩමෙන් ඕනේ නැහැ. කියන රචනා මාදිලි ප්‍රශ්න මේ පාඩමෙන් ඕනේ නැහැ. මම හිතනවා මේක මහලුකු අමාරු වැඩක් නෙමෙයි කරන්න තියෙන්නේ. මේක මහා අමාරු වැඩක් නෙමෙයි කරන්න තියෙන්නේ. ඔයාලා කරන්න ඕනේ ඇත්ත මොකද්ද? සිද්ධාන්තරික හොඳටම පාඩම් කරා. ඊට පස්සේ පන්තියේ මොකක් හරි ඔයාලා ඉස්කෝලෙන් හරි දීලා දෙන ටියුට් එකක් ඇතින්. ටියුට් එකේ තියෙන බහුවර්ණ 200ක් උතර හොයා ගන්න. එහෙම එකක් නැත්තම් කොහේ හරි යන පන්තියකින් හරි කාගේ ළමයෙක්ගෙන් හරි ටියුට් එක ඉල්ලගෙන ඉවරලා ඔකටම ගල මෙන්න මේ MCQs 200 කව කරගන්න ඕනේ. මේක කරන්න දැන් ඔයාලා මේ වෙද අවුරුදු ගාණක් මේ පාඩම් පාඩම් කරලා දෙන. ආයි සිද්ධාන්ත පාඩම් කරන්න එපා. බහුවර්ණ 200ක් හිමින් කරන ගමන් ඒක විවරණය කරන්න. දැන් ඔයාලට බහුවර්ණයක් කරන්න බැරි වුණොත් මොකද කරන්නේ? දහ පාරක් විතර උත්සාහ කරලා බලන්න. ඊට පස්සෙත් බැරිවෙන්නේ මොකද? අතාරලා දාන එක නෙමෙයි කරන්න ඕනේ. එක්ක යාළුවෙකුගෙන් අහන්න පුළුවන්, ගුරුවරයෙක්ගෙන් අහන්නත් පුළුවන්. ඔයාලට ඒ සෝසස් ටික නැත්තම් කරන්න තියෙන හොඳම දේ තමයි හඩේ තියනවා පසුබිම් විභාග බහුවර්ණ විවරණය කරපු ඕන තරම් පොත් තියෙනවා. මහා ලොකු ගාණක් වෙන නැහැ. පොතක් අරගෙන ඉවරලා ඒ පොතේ අවුරුද්ද ඔයාගේ ටියුට් එකේ දෙන අවුරුද්ද බලුවා. ඊට පස්සේ ඒකට අදාළ අවුරුද්දට අදාළ බහුවර්ණ විවරණය ගත්තා. ඊට පස්සේ ප්‍රශ්න කියෙව්වා. ප්‍රශ්න කියවල ඒක ආසක විවරණය කියවුවට පස්සේ වාට ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් කොහොමද වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කරනකොට මේක පටන් ගන්න අමාරුයි. පටන් ගන්න අමාරුයි. ඊට පස්සේ කන්ටිනියු කරලා යන්න පුළුවන් හරි ආසාවෙන්. ලකුණු ටික ටික වැඩි වෙද්දී ඔයාලත් හරි ආසාවෙන් මේකට යොමු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන් මේ පළවෙනි පාඩම තුළදී ඔයාලා කව කරගෙන තියෙන්නේ. එතකොට දැන් දෙමෝපියන්ට පුළුවන් තමන්ගේ ළමයා පරමාණුක ව්‍යුහ සිද්ධාන්ත නෝට් එක කම්ප්ලීට්ද. ඔයාලට දැන් ළමයි අම්මලා තාත්තන්ට පුළුවන් සිද්ධාන්ත නෝට් එක අරගෙන ඉවරලා පිටු 80ක් 120ක් අතර ලියවිලා තියෙන පොතක් වෙන්න ඕනේ. ඊට පස්සේ ළමයින් අහලා බලන්න ඔයා මෙන්න මේ ටික කරලා දිනවා මට පෙන්වන්න කියලා කිව්වට පස්සේ ගොඩක් ළමයි ගාව නැහැ හරිද 10ක් 20ක් වගේ අතර බොහොම පොඩි ළමයි ප්‍රශ්නක් තමයි මේ ටික කව කරලා දිනේ. එතකොට මේ ප්‍රශ්න ටික පේපර්ස් කරලා තනින් තනින් කරපුවා නෙමෙයි. ඒ කියන්නේ මේ සිද්ධාන්ත පාඩම් කරාට පස්සේ අපර ගාව තියෙනවනේ ක්වෙස්චන් බෑන්ක් එක. ඒකේ තියෙන ප්‍රශ්න ටික අපට හිමින් හිමින් කරන්න මනෝමයෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නත් හිමින් හිමින් පාඩම් කරන්න ඕනේ. තේරුණාද? හැමදාම තීරු විතරක් නෙමෙයි මෙන්න මේ ටික දැන් A1ක් B1ක් ගන්න ළමයි මෙන්න මේ හරි ඉන්නේ. එයාලා සිද්ධාන්ත පාඩම් කරන්න උටේක එපා වෙලා දෙන උට හැමදාම ඒක පුළුවන් කරන්න. ඒ හන්දේ මේ මනුස්සයා සිද්ධාන්ත පාඩම් කරන්නේ නැහැ. ඒක කරලා ඉවරයි පාඩම් කරන දවස්වල දැන් එයා කරන්න ප්‍රශ්න කරනවා. 200ක් නෙමෙයි 300 400 විතර කරන්න පුළුවන්. මේ පාඩම වලදී ප්‍රශ්න 150 200ක් විතර ඒක බහුවර්ණ. විහුගත රචන නම් 10ක් විතරදී එච්චර ඕනෙත් නැහැ. බහුවර්ණ කරද්දී කොහොමත් ඔයාලගේ විහුගත රචන ඒ පාට් එකත් නිකන් හැදෙනවා. රචනා මේකින් දෙන්නේ නැහැ. ඉතින් වාල අම්මල දාතරට පුළුවන් මේ තමන් ළමයා මෙන්න මේක කරලා තියෙනවා. පෙන්වන්න කියලා කිව්වහම වාලට පුළුවන් ඒක පොඩ්ඩක් ටියුට් එකේ බල්ලේ වෙලා කරලා තියෙනවා දැන් දෙකලා තේරුම් ගන්න. ඉතින් පරමාණු ගුහි පාඩම මෙන්න මේක තමයි අවසාන වශයෙන් කෙරලා තියෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම හැම අවුරුද්දකම ක්වොන්ටම් අංකයක් දෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වගේ ඉතිහාසයේ කරුණු වලින් බහුවර්ණයක් ලබා දෙනවා. අනිත් එක අපේ බහුවර්ණ 50 පළවෙනි බහුවර්ණ හැමදාම දෙන්නේ පරමාණු ගුහි පාඩමේ. තේරුණාද? පරමාණු ගුහි පාඩමෙන් ලබා දෙන්නේ. අනිත් එක මේ පාඩම අවසානයේදී ඔයාලට ඕනෑම අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පරමාණු ක්‍රමාංකයේ 60ට වගේ යනකම් පළවෙනි මූලද්‍රව්‍ය 60 අවම වශයෙන්වත් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. එතකොට වර්ණාවලිය හොඳටම පුළුවන් වෙලා තියෙනවා. වර්ණාවලියත් හැම අවුරුද්දකම බහුවර්ණයක් ලබා දෙනවා. ක්වොන්ටම් අංක පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ප්‍රධාන වශයෙන් පරමාණු ගුහි පාඩමේදී ඔයාලා ওই ටික විතරයි කරගන්න ඕනේ නැත්තේ. එතකොට ඔයාලට මේ පාඩම නොතේරෙන තරක් තියෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඔයා සිද්ධාන්ත විතරයි පාඩම් කරලා තියෙන්නේ, ප්‍රශ්න කරලා නැත. තාමත් කාලය තියෙනවා කරන්න. මේ ටික කරන්න දවස් 10ක් ඇති. 10ක් ඕනේ නැහැ, 10ක් ඕනේ නැහැ. බහුවර්ණ 200ක් කරන්න ඔයාලට පළවෙනි පාඩමේ බහුවර්ණ 200ක් කරන්න දවස් 3ක් විතර ඇති. දවස් 3ක් විතර යොමු කරගෙන ඉවරලා විවරණ ටික කඩෙන් කොහෙන් අරගෙන ඉව නැත්නම් යාළුවෝ ටිකල PDF එකක් අරගෙන ගෙනගෙන මේ ටික කරන්න පුළුවන් නේද? ඊළඟට දෙවෙනි පාඩම දෙවෙනි පාඩම ව්‍යුහය සහ බන්ධන. ව්‍යුහය සහ බන්ධන පාඩම
මේ පාඩමේ සිද්ධාන්තික පාඩම් කරන්න පළවෙනි ස්ටෙප් එක. එතකොට 2022 ළමයි දැන් ආ සිද්ධාන්ත පාඩම් කරන්න යන්න එපා. ඔයාලට අවුරුදු ගාණක් තියෙන පාඩම් කරන්න. ඔයාලා මේ විදි පොත හැමතැනම බල්ලා බල්ලා පොත කැඩලා වුණ තරම් කියන්නේ විනාශ වෙලා යත් ඒ තරම් මේක බලලා තියෙන. ආයේ මේ වැඩේ කරන්න යන්න එපා. දැන් වැඩක් නැහැ මේ වැඩේ කරලා. ඔයාලා පළවෙනි ස්ටෙප් එක දැන් හිමින් හිමින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක පාඩ සිද්ධාන්ත අමතක වෙන්න පුළුවන්. ඒක හරි. නමුත් දෙවෙනි ස්ටෙප් එක අර මං කියපු මොකද්ද? සෙකන්ඩ් ස්ටෙප් එක මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේකෙන් බහුවරණ. MCQs 250 300ත් වගේ අතර ප්‍රමාණයක්. 250 300ත් වගේ අතර ප්‍රමාණයක් කියලා දෙනවා නේ ව්‍යුහගත රතන. Structured essays අඩුම තරමේ 30ක්වත් කියලා දෙන්න ඕනේ. ඊළඟට රචනා ගත්තාම මේ පාඩමෙන් ප්‍රධාන වශයෙන් රචනා දෙන්නේ නැහැ. රචනා වලට දෙන පාඩ එකත් මේ ව්‍යුහගත රචනා සහ බහුවර්ණ කරනකොට ඒ පාඩ එකත් ඉබේම හැදෙනවා. තේරුණාද? එතකොට ඔන්න දැන් දෙමව්පියන්ට පුළුවන් තමන්ගේ ළමයාගේ ව්‍යුහ සහ බන්ධන පාඩම නෝට් එක හොයාගන්න. ඒක සාමාන්‍ය පිටු 120ක විතර CR පොතක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ළමයිගෙන් අහන්න කෝ ඔයා මේකේ මේ ටියුට් වල ගණන් හදපුවා. ටියුට් පෙන්නයි ටියුට් කණිකර හිස් දැන්. ඒ කියන්නේ මොනවද? ටියුට් එකේ තියෙන print කරපු ටික විතරයි ළමයා කරලා නැහැ. මොකද ගොඩක් කට්ටිය කරන්නේ නැහැ. ළමයි 10 දෙනෙක් ගත්තොත් ළමයි 8 දෙනෙක්ම theory විතරයි තියෙන්නේ මේවා කරලා නැහැ. ඒක තමයි result එක අවුල් යන හේතුව. විශේෂයෙන්ම ප්‍රශ්නයි ළමයිගේ. ඊළඟට විහුවත රචනා 30ක් විතර අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට මේක මේ අලුත් බහුවර්ණ වෙන්න ඕනේ. අලුත් විහුවත රචනා වෙන්න ඕනේ නැහැ. පසුබිම් විභාග බහුවර්ණ වේවා විහුවත රචනා. 2000 ඉඳන් පටන් ගත්තොත් එහෙම ඔයාලට අවුරුදු 20ක් විතර දෙනවා. ඒ ඇති හොඳටම. තේරුණාද? හොඳටම ඇති. ඉතින් මේකෙත් ඔයාලට ප්‍රශ්න කරන්න බැරි නම් මොකද්ද කරන්න තියෙන්නේ? යාළුවෙගෙන් අහන්න පුළුවන් මුලින්ම ඔයා උත්සාහ කරලා ඊට පස්සේ දෙන ගුරුවරයෙන් අහන්න පුළුවන්. ඒ සෝසස් ටික නැත්තම් මේ හොඳම දේ තමයි විවරණ පොතක් ගන්න අරගෙන ඒක කියවන්න. සාමාන්‍ය පොඩි බහුවර්ණයකට පවා ගොඩාක් ලොකු හැලක් තියෙනවා මේ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය බුද්ධියක් තියෙනවා නම් දෙයක් තේරුම් ගැනීම හැකියාව තියෙනවා නම් කොහොම සයන්ස් මැත්ස් කරන එන අයට සාමාන්‍යයෙන් පොඩි හරි බුද්ධියක් තියෙන හන්දන ඔයාලා මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඔයාලට ඒක කියවලා තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? ඒ ප්‍රශ්නේ අනුසාරයෙන් ඊට පස්සේ ඔයාලට ඒ වගේ දෙවෙනි ප්‍රශ්න කරන්න පුළුවන්. තව ටිකක් ඇඩ්වාන්ස් කරලා විවිධත්වය වැඩි කරපු ප්‍රශ්නත් ඊට පස්සේ කරන්න පුළුවන්. ඒ හැකියාව වෙනවා. ඒක ගැන මම කෙලින්ම 100ක් වගේ කියනවා. ඔයාලා මෙන්න මේ සෙකන්ඩ් ස්ටෙප් එක කරලා නැති හන්ද තමයි මේ වෙද්දි පාඩම් අවුල් ගිහින් තියෙන්නේ. තේරුණාද? එතකොට මේ පාඩම අවසාන වෙනකොට ඔයාලට පුළුවන් වෙලා තියෙන්න ඕනේ දෙන සංයෝගයක හරි මොකක් හරි ව්‍යුහයක සූත්‍රය ලියන්න. සූත්‍රය හැමදාම ව්‍යුහය අඳින්න පුළුවන් වෙලා තියෙනවා. ලුවිස් ව්‍යුහ අනම්මනම් අන්න ඒව පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒක බැයි නම් ඒ කියන්නේ ඔයාගාව සිද්ධාන්තයක් නැහැ. තේරුණාද? සිද්ධාන්තයක් නැහැ. එහෙනම් ඔකට මල ඒක පාඩම් කරලා ඊට පස්සේ මේක හිමින් හිමින් කරන්න. ඔයා හිමින් හිමින් මේ බහුවරණ හිම කරනකොට ඔය අනු අඳිනේ වෙම පුළුවන් වෙනවා. දැන් ඔයාලා දැන් අවුරුදු ගාණක් මේවත් එක්ක හිටපු කට්ටියනේ. එතකොට ඔයාලා වෙනමම ආයි සිද්ධාන්ත අරගෙන අනු අඳින විදිහ ඉගෙන ගන්න යන්න එපා. මේ ප්‍රශ්න හිමින් හිමින් කරනකොට විවරණ පොත හිමින් හිමින් කියවනකොට ඔයාලට හිමින් හිමින් ඒක ඇඟ ඇතුලේ හැදෙන දෙයක්. ඒක හැදෙන ඉබේ ඉඩ හරින්න ඊට පස්සේ ඒක හදා ගන්න පුළුවන්. අන්තිමට හැදෙනවා. බය වෙන්න එපා. ඔය ඒකක් බී එකක් ගත්ත ළමයි නුත් අන්තිමට ඕක තමයි කරලා තියෙන්නේ. ඊළඟට ගොඩක් ළමයි මේක දන්නේ නැහැ නේද? ගොඩක් ළමයි දන්නේ මේ සිද්ධාන්ත පාඩම් කරන එක විතරයි. එහෙනම් පන්තිය තුල කරන දේවල් ටික විතරයි. අර ඒ බී ගන්න ළමයි මෙන්න මේව තමයි ගෙදර ගිහින් කරන්නේ. ඒ කට්ටිය මේ සිද්ධාන්තත් එක්ක ආයේ ඉන්නේ නැහැ. පළවෙනි පාඩමේ සිද්ධාන්ත පාඩම් කරන දෙයක් නැහැ ඇත්තටම. ඔයාලා මේ ප්‍රශ්න ටික කරලා දෙවෙනි පාඩමේ ප්‍රශ්න ටික කරලා ඉවර කරගත්තොත් එහෙම ආයේ මේ පාඩම් වල පාඩම් කර සිද්ධාන්ත නැහැ. නෑ කියන නෑම තමයි. අපේ තියෙන පාඩම් 14ෙන් ඉනෝගනික් වල ටිකක් පොඩි දේවල් ටිකක් පාඩම් කරන්න තියෙනවා. ඕගනික් වල මහලු දෙයක් පාඩම් කරන්න නැහැ. ආයේ කර්මාන්තර සංසහ පරිසර දෝෂන අන්තිම පාඩම විතරයි අපිට පාඩම් කරන්න දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ මහලු දේවල් නැහැ. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ පාඩම අවසන් වෙද්දී මම කිව්වා වගේම ඔයාලගාව පුළුවන් වෙලා තියෙන්නේ 90ක් අඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒත් එකම ඒකට ළඟින් යන කෙනෙක් තමයි තමා සම්ප්‍රයුක්ත ව්‍යුහ. සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන් වෙලා තියෙනවා. මොකද හැම අවුරුද්දකම ව්‍යුහගත රචනායක නිර්මාණය වෙන්නේ පළවෙනි ව්‍යුහගත රචනායක පේපර් එකේ පළවෙනි ව්‍යුහගත රචනායක යන්නේ පළවෙනි පාඩම් තුන. ඒ කියන්නේ ජෙනරල් කෙමිස්ට්‍රියෙන් යන්නේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම සහ තුන්වෙනි පාඩම මූලික කරගෙන තමා මේ ව්‍යුහගත රචනා ටික හැදෙන්නේ. ඒකට ඒකෙත් ගොඩක්ම හැදෙනවා මේ ව්‍යුහ සහ බන්ධන පාඩමේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අනු වඳිනේවා ඒ වගේ දේවල්. ඒත් එක්කම මේ පාඩම අවසානයේදී ඔයාලට පුළුවන් වෙලා තියෙන්න ඕනේ මේ අනු කිහිපයක් දුන්නාම එයාලගේ කෝණ ටික අඩු වැඩි වෙන පිළිවෙල වල ටික නිගමනය කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒවට සිද්ධාන්ත තියෙනවා. නමුත් සිද්ධාන්ත වලට වඩා ඔයාලා ප්‍රශ්න කරලා හිමින් හිමින් ටික ටික හැදෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ආන් ඒකෙන් තමයි මේක හොඳට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේකටම තියෙන සිද්ධාන්ත විතර පාඩම් කරලා ඔයාලා ප්‍රශ්න කරන්න දොඩියොත් එහෙම ඔයාලගේ ඔළුව වෙහෙසෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ ඒක නේද? හරි. එහෙනම් ඔය ටික තමයි එහෙනම් විව සහ බන්ධන පාඩමේදී අවසාන වශයෙන් ඔයාලගාව තියෙන්න ඕන දේවල් ටික. තුන්වෙනි පාඩම රසායනය ගණනය කිරීම. මේ පාඩම තමයි ගොඩක් ළමයි අවුල් කරගන්නේ පාඩම් තුනෙන්.
පලවෙනි ස්ටෙප් එක සිද්ධාන්තයක කෙරලා තියෙන්න ඕනේ. ඒක පාඩම් කරනකොට උඩ ඒක තියෙන දේවල් අවබෝධය ගත්තා නම් ඒක පාඩම් කරන මතක තියාගන්න දේවල් නැහැ. ඒතර මේ පාඩමෙන් ගොඩක් වෙලාවට එක්සෑම් එකකට බහුවරණ මේකේ ඍජුවම සාමාන්‍ය 6 7ක් දෙනවා. සාමාන්‍ය බහුවරණ වර්ග 10ක් විතර හදන්න පුළුවන්. මේ පාඩම අවසානයේදී ස්ටොයිකෝමය මිතිය හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට අනුමාපන හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. සමීකරණ බැලන්ස් කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. රෙඩොක්ස් ප්‍රතික්‍රියාව විශේෂයෙන්ම ඒවා හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. එතකොට ද්‍රාවණාශිත කරණය කිරීම මවුල ඒවා අතන මවුල භාග ස්කන්ධ භාග අනන් ඒ වගේ දේවල් එහෙම පුළුවන් වෙලා තියෙනවා නම් ඊට පස්සේ සිද්ධාන්තයක හරි ඔයාලගේ පළවෙනි ස්ටෙප් එක දැන් හරි ඊළඟට සෙකන්ඩ් ස්ටෙප් එක දැන් මේ සෙකන්ඩ් ස්ටෙප් එක ඔයාලා මේ විදිහ කෙරලා දෙන්න ඕනේ කෙරලා නැත්නම් වහම දැන් පටන් අරගෙන තව අපිට කාලය තියෙනවා කරගන්න තරම් උනා ඒතකොට පළවෙනි ස්ටෙප් එක අපි ඉවරයි සෙකන්ඩ් ස්ටෙප් එකේදී MCQs අඩුම තරමේ 300ත් 400ත් වගේ අතර ප්‍රමාණයක් කෙරලා දෙන්න ඕනේ ඒකකට යනවනම් ඊළඟ ව්‍යුහගත රචනා ස්ට්‍රක්චර්ඩ් ඉසෙස් සාමාන්‍ය මේකෙන් 25ක් වගේ ඒ ඇති රචනා මේ රචනා ගත්තොත් එහෙම පළවෙනි පාඩම් තුලින් රචනා එකක් ඉන්න මේ පාඩමේ මුලින්ම ස්ට්‍රොගිමිතිය රචනා සාමාන්‍ය 40ක්වත් පළවෙනි පාරු විභාගට ලියන ළමයෙක් ගාව තියෙන්න ඕනේ ඊළඟට දැන් පළවෙනි පාඩම් තුනෙන් ගත්තාම ව්‍යුහගත රචනාවේ පළවෙනි ව්‍යුහගත අපිට ලැබෙන ව්‍යුහගත රචනාවල පළවෙනි ව්‍යුහගත රචනාවක හැම වෙන පළවෙනි පාඩම් තුනේ ජෙනරල් කෙමිස්ට්‍රි වලින් ඒතර ඒකදී මේ ওই මවුල සම්බන්ධ දේවල් ද්‍රාවණ වගේ දේවල් ස්ට්‍රොගිමිතිය සමීකරණ බැලන්ස් කරන වගේ දේවල් මේකට පාවිච්චි කරනවා ඒත් එක්කම අර දෙවෙනි පාඩමේ ව්‍යුහ සහ බන්ධන පාඩමේවත් පාවිච්චි කරනවා එතකොට ඔයාලා මෙහෙම කරන්න පුළුවන් දැන් මෙහෙම හිතන්නකෝ දැන් මම මේ කියන දේවල් ටික පසුගු විභාග බහුවර්ණ රචනා විභාග තරඳා ගන්න පුළුවන්. එතකොට ෆේසුර් පොත් ටික තියෙන්නේ. ෆේසුර් පොත් එහෙම අරගෙන ඉවි. එතකොට ඒක වර්ගීකරණය කරලා තියෙනවා. ඉතින් මේ පාඩමකට දාලා පහෂණික වල කරලා තියෙනවා නම් ඉතින් ඒ ඇති. ඒ ටික තව ටිකක් ප්‍රැක්ටිස් කරලා තව ටිකක් ඊට පස්සේ දැන් ඔයාලා ස්ටෙප්ස් දෙකක් හරි ඊට පස්සේ අවසාන වශයෙන් තමයි පේපර්ස් කරන්න යනවා නැත්තේ. එතකොට පාඩම් ඔක්කොම කලවම් කරලා දුන්නාම අපිට ඒවා හදා ගන්න පුළුවන්. ඔක්කොටම කලින් මෙන්න මේ ටික පුළුවන් වෙලා තියෙන්න ඕනේ. දැන් මේ පාඩම් අවසන් වෙනකොට ස්ට්‍රොගිමිතිය සමීකරණ තුලනය කිරීම අනුමාපන එතකොට ඔය ද්‍රාවණාශිත ගණනය කිරීම ඒවා හොඳටම පුළුවන් වෙලා තියෙනවා සහ මේ පාඩම ඉදිරි දේවල් මේ පාඩම ඉගෙන ගන්න දේවල් ඉස්සරහට දෙන පාඩම් වලට අපිට ඕනෙ වෙන්න ගන්නවා. ඊළඟට මේ හතරවෙනි පාඩම පදාර්ථයේ වායු අවස්ථාව බොහොම ලේසි පාඩමක්. ෆිසිකල් කෙමිස්ට්‍රි පළවෙනි පාඩම. මේ පාඩමේ සිද්ධාන්ත පළවෙනි ස්ටෙප් එකේ සිද්ධාන්ත ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් බොහොම සරල පාඩමක්. එතකොට මේ පාඩමේදී ඔයාලගාව තියෙන උනේ සිද්ධාන්ත පාඩම් කරනකොට ඔයාලට පුළුවන්ලා තියෙන්න ඕනේ මේ මෙහෙම හිතන්නකෝ පරමාණුක දැන් අපි මේ පාඩමේදී දෙනවා මෙහෙම හිතන්න මේ තාත්වික වායුවෙන් සහ පරිපූර්ණ වායුවෙන් අතර තියෙන වෙනස්කම් පුළුවන් වෙලා තියෙන හොයාගන්න විභාගයට බහුවරණ ගොඩක් මෙන්න ගන්නවා. ඒත් එක්කම මේකේ දෙන රචනා සාමාන්‍යයෙන් මේකේ රිජුම රචනා එන්නේ නැහැ. නමුත් දෙන්න පුළුවන්. ටිකක් අමාරු ඒවා දෙන්නේ සහ මේකෙන් සමතුලිතතාවය පාඩමේ විෂම ජාතික කලාප සමතුලිතතාවට සම්බන්ධ කරලා දෙන්නේ. එතකොට මේ පාඩමේ සෙකන්ඩ් ස්ටෙප් එක සෙකන්ඩ් ස්ටෙප් එකේ වශයෙන් ඔයාලා MCQs 100ක් ඇති. මහා ගොඩක් ඕනේ නැහැ. ව්‍යුහගත රචනා සහ එසේස් ඔය දෙකෙන්ම සාමාන්‍යයෙන් 30ක් වගේ ගොඩාක් ඕනේ නැහැ කරගන්න 30ක් ඕනේ නැහැ මම දාන්න 15ක් විතර කරගන්න පුළුවන් වුණොත් රචනා 15ක් වගේ කරගන්න පුළුවන් වුණොත් ඒකම කව වෙන මේ අපේ විහුවත රචනා වලටත් බහුවරණ වලට තීර වෙනම යන්නේ විහුවත රචනා වලට සහ රචනා වලට වෙනම තීර ටික යන්නේ එතකොට දැන් විහුවත රචනා වලට විශේෂයෙන්ම මේ බෝල්සන් ව්‍යාප්ති වක්‍රයෙන් එහෙම ඉන්න පුළුවන් ඒ ටික බලලා තියාගන්න ඉතින් මේ පාඩම් ගොඩාක් අමාරු නෑ සාමාන්‍යයෙන් මුල් පාඩම් තුන වැටිච්ච ළමයෙක්ට මේ හතරවෙනි පාඩම ටිකක් හදා ගන්න පුළුවන් එතකොට ඒක ස්ටේබල් කරගන්න පුළුවන් එතකොට දැන් මොනද මම වෙන්න පුළුවන් සිද්ධාන්ත නෝට් එක තියෙනවද කියලා බලන්න ඔක්කොටම ගලින් ළමයා ගාව පිටු 80ක 90ක විතර පොඩි පොතක් ඉන්නේ ඊළඟට බලන්න ටියුට් එකේ දිරේතර ප්‍රශ්න මෙයා කරලා තියෙනවද විවරණය කරලා තියෙනවද අඩුමතර ටියුට් එකේ තියෙන ප්‍රශ්න වල මේ යටින් ඉරවත් ඇඳලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් ඊළඟට මේ පස්වෙනි පාඩම ශක්ති විද්‍යාව ශක්ති විද්‍යාවත් මේ වායු පාඩම වගේම බොහොම පොඩි පාඩමක් පළවෙනි ස්ටෙප් එක මේකේ සිද්ධාන්තික හොඳටම පුළුවන්ලා තියෙනවනේ අපි එතනදී එන්තල් විපරසන සාමාන්‍ය 25ක් විතර කතා කරනවා. ඒ එන්තල් විපරසන අර්ථ දැක්වීම කටපාඩම් නෙමෙයි සාමාන්‍ය ලියා ගන්න පුළුවන් මට්ටම හැදලා තියෙනවනේ. ඒත් එක්කම එන්තල් සටහනක් හදා ගන්න පුළුවන්ලා තියෙනවනේ. ඒත් එක්කම බෝන් හේම චක්‍රයක් වගේ දෙයක් හදා ගන්න පුළුවන්ලා තියෙනවනේ. සෙකන්ඩ් ස්ටෙප් එක බහුවරණ වායු පාඩම වගේම 100ක් විතර කියලා තියෙනවනේ. රචනා එහෙම නැත්නම් ව්‍යුහගත රචනා සාමාන්‍යයෙන් 20ක් වගේ ඇති. ඉතින් ඔය ඩික් කියලා දෙනවා මේ පාඩම හරි. ඔය ගොඩාක් ළමයි මෙතන ඉන්නේ. මං කිව්වේ 80ක් විතර ළමයි ඉන්නේ. සිද්ධාන්ත විතරයි ඉන්නේ. අර මේ බොහොම පොඩි ළමයි ප්‍රමාණයක් තමයි සෙකන්ඩ් ස්ටෙප් එක පහු කරන්නේ. ගොඩක් ළමයි ඉන්නවා සිද්ධාන්තික පාඩම් කරලා සෙකන්ඩ් ස්ටෙප් ගෙන නැතුව කෙලින්ම අවසානට පේපර්ස් කරන්න ගන්නවා. එහෙම කරලා හරියන්නේ නැහැ. පාඩමක් ලෙසන් බයි ලෙසන් හරියට කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ.
ඉතින් දැන් ඔන්න මේකත් ඉතින් ඒ වගේ තමයි ළමයා වැඩ කරලා දිනනවා කියලා චෙක් කර ගන්න පුළුවන් මේකත් වායු පාඩම වගේම පිටු 80ක 90ක පොඩි පොතක් යන්නේ ඉතින් මේ ටියුට් එක අරගෙන ඉවරලා බලන්න පුළුවන් මේ ටික කරලා තියෙනවද කියලා පේසුරු පොත් කියලා පොත් වර්ගයක් තියෙනවා මේ ඉතින් ඒ ටිකත් අරගෙන ඉවරලා මේ ඒ ටික කෙරෙව්වා නම් මේ ටික හදා ගන්න පුළුවන් ඊළඟට මේ ගොඩක් වැදගත් පාඩමක් 6 වෙනි පාඩම ඉනෝගනික් කිමිස්ට්‍රි හරි ඉනෝගනික් කිමිස්ට්‍රි එහෙම නැත්නම් අපි ඔඩි කියනවා SPD සහ මූල ද්‍රව්‍ය වල රසායන එහෙම නැත්නම් අපි ඔකට කියනවා SP සහ D ගුණයේ මූල ද්‍රව්‍ය වල රසායනය කියලා. මේ පාඩමේදී අන්න මෙතන ඉඳලා සිද්ධාන්ත පාඩම් කර සෙකන්ඩ් ස්ටෙප් පළවෙනි ස්ටෙප් එක ප්‍රස් ස්ටෙප් එක සෑහෙන හොඳ මට්ටමක තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේකෙදී හොඳටම පාඩම් වෙලා තියෙන්න ඕනේ. පාඩම හොඳටම කෙරලා තියෙන්න ඕනේ. විශේෂම ඔය D ගුණයෙන් එන ඇමීන් සංකීර්ණ වගේ දේවල් හොඳට හැදලා තියෙන්න ඕනේ. සිද්ධාන්තික පාඩම් කරාට පස්සේ අපේ සෙකන්ඩ් ස්ටෙප් එක මේකත් හොඳටම තියෙන්න ඕනේ. දෙකම එකට එක හොඳ මට්ටමක තියෙනවා නම් ඉනෝවනික වශයෙන් අතරම හොඳටම පුළුවන් කරගන්න පුළුවන්. මේකේ MCQ සාමාන්‍ය 400ක්වත් අඩුම තරම කෙරෙවෙන්න ඕනේ. MCQ 400ක්වත් කෙරෙවෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් එහෙම structured essays ගත්තොත් එහෙම මේකේ 50ත් 60ත් වගේ අතර ප්‍රමාණයක්. ඊළඟට රචනා ගත්තොත් එහෙම රචනාත් 60ක් විතර කෙරලා දිනනවා නම් මේ පාඩමයි සුපර් මට්ටමක හැදෙනවා. මේකෙත් ඉතින් ගොඩාක් ළමයි හොබනවා. තීරය විතරේ පාඩම් කරලා දෙන මේ ටික නෑ. දැන් මං කිව්වොත් මේ 2022 ළමයට කෝයාගේ බහුවර්ණ 400 එහෙම නැත්නම් කෝයාගේ විහුගත රඳන 10 15ක් කරපු ටික දිනනවාද කියලා හෙව්වොත් නෑ. ටියුටුත් නෑ කරපුවත් නෑ නෝට් එකක් නෑ සමහරවිට. 80ක් විතර ළමයි ගා සිද්ධාන්ත විතරයි තියෙන්නේ මේ ටික නෑ. ඉතින් ඒක රිසර්ච් ගොඩක් අඩු වෙන්න හේතුව. ඊළඟට මේ අවසාන වශයෙන් අපි මේ වෙනකොට දැන් ඕගනික් කිමිස්ට්‍රි ගත්තොත් එහෙම 7 වෙනි පාඩම 8 9 වෙනි පාඩම සහ 10 වෙනි පාඩම ඕගනික් කිමිස්ට්‍රි මෙතනදී මේ ඕගනික් කිමිස්ට්‍රි ගත්තාම මේකෙත් අර වගේම තමයි සිද්ධාන්තික දැන් මේ වෙනකොට ඔයාලා මේ දවස්වල මේවා කරනවා වෙන්න පුළුවන්. බහුවර්ණ ගත්තොත් එහෙම MCQ සාමාන්‍ය මේ පාඩමෙත් 400ක්වත් කෙරෙවෙන්න ඕනේ පාඩම් හතරටම අදාළව. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම ව්‍යුහගත රචනා structured essays අඩුම තරම 40ත් 60ත් වගේ අතර ප්‍රමාණයක්. රචනා සාමාන්‍යයෙන් 50ක් විතර පාන්නේ රචනා ඇච්චර ඕනේ නැහැ මේ පාඩමෙන් ඕගනික් වල රචනා වලට වඩා ගොඩක් විහුවතර තන වැඩිපුර කෙරෙවෙන්න ඕනේ රචනා සාමාන්‍ය 30ක් විතර ඇති ඊට අමතරව පරිවර්තන නම් අඩුම තරම 400ක් පළවෙනි පාර ලියන ළමයෙක් අඩුම තරම පරිවර්තන 400ක් 100ක් වුණත් කමක් නැහැ මෙන්න මේ වගේ ප්‍රමාණයක් කරගන්න පුළුවන් වුණොත් සෑහෙන හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. එතකොට දැන් මේකෙදි ප්‍රධාන වශයෙන් අපේ 7 වෙනි පාඩමේ තියෙනවා අපි කතා කරනවා මේ සමාවයවික සමාවයක හොඳටම පුළුවන් වෙලා තියෙනවනේ මොකද විහුවත රචනායකට ඒක ගොඩක් ෆෝකස් කරනවා බහුවර්ණත් සෑහෙන ප්‍රමාණයක් කරනවා අයුබිසි නාමකරණය එහෙම. ඉතින් ඒක අනිවාර්යෙන් පුළුවන් වෙලා තියෙනවා පරිවර්තනත් පුළුවන් වෙලා තියෙනවා මේව අතාරින්න බෑ අනිවාර්යෙන් විහුවත රචන වලට එනවා ඒක අතාරින්න බෑනේ. ඉතින් දල වශයෙන් ඔන්න සිද්ධාන්ත නෝට් එක මේක නම් ටිකක් ලොකු නෝට් එකක් යන්නේ ඕගනික් වල ඉනෝගනික් වල ඉනෝගනික් වල සාමාන්‍යයෙන් පිටු 250ක් විතර ලොකු නෝට් එකක් 100 පොතක ඒ වගේ පොතක් තමයි මෙතනටත් ඕගනික් වලටත් යන්නේ. එතකොට දැන් චෙක් කරගන්න පුළුවන්. එතකොට මම මෙතනින් එහාට ආයෙ කියලා දෙන්න නැහැ මේ අනිත් පාඩම් වල කොහොමද යන්නේ කියලා. මොකද ඔයාලා මේ වෙද්දි මේ පාඩම් ටික ලොකුට කම්ප්ලීට් වෙලා නැතුව ඇති. එතකොට දැන් ඔය මම එක එක පාඩම් වල අදාළව යම් කරලා තියෙනවා සීමාවක් ලබා දුන්නානේ බහුවර්ණ විගතරතන රචනා. ඉතින් ඒ ටික කෙරෙලා නැහැ කියලා කියන්නේ වාග රිසල්ට් එක වාට ඒන්නෙත් නැ බීන්නෙත් නැ. හරිද? එතකොට මේ පාඩමේ වා සිද්ධාන්ත විතර පාඩම් C එක පොඩ්ඩක් මෙහරින් තියන්නම්. SF එක මම යටට ගන්නම්කෝ. එතකොට ඔයා ඔය සිද්ධාන්ත විතර පාඩම් කරලා ෂුවර් A B එන්නේ නැ. කණාටවත් එන්නේ නැ A එකක් B එකක්. සිද්ධාන්ත විතරක් හොඳටම පාඩම් කරලා තිබ්බොත් C එන්නත් දින chance එක සෑහෙන අඩුයි. වා සිද්ධාන්තත් හොඳටම පාඩම් කරලා ප්‍රශ්න 10ක්වත් 20 20ක්වත් කරලා තිබ්බොත් තමයි මෙන්න මේ CA එකට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කෙලින්ම ඉන්නේ SF වෙන්නේ. සිද්ධාන්ත විතර පාඩම් කරලා මේවා කරන්න පුළුවන් දේවල් නැහැ. සිද්ධාන්ත විතර පාඩම් කරලා අපි ගත්තොත් එහෙම 100ක් ලකුණු ලබා දෙන්නේ ලකුණු 55න්. ඔයාට පාඩමක භාගයක් පුළුවන් වුණාට වැඩකුත් නැහැ නේද? ලේකන 100 ලකුණු 50ක් නෙමෙයි ලබා දෙන්නේ 100 එක. ඔයාට පාඩම භාගයකට වඩා හොඳට තේරුණොත් තමයි 100 එකට ඉන්න පුළුවන්. 100ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක්. එතකොට ඒ හන්ද හොඳටම තේරුම් ගන්න ඔය ගොඩක් සිද්ධාන්තුර පාඩම් කරපු ළමයි. දැන් මම ඔය කියපු පළවෙනි පාඩම්, දෙවෙනි පාඩම්, තුන්වෙනි පාඩම් ඔය වගේ මම ඕගනික් දක්වා යම් කිසි සීමාවල් ටිකක් දුන්නා. ඒ සීමාව තුල ඔයා නැහැ කියලා කියන්නේ ඔයාගේ බලාපොරොත්තු දින එකක් B එකක් ගන්න නම් ඔයාට A එකක් B එකක් හම්බෙන්නේ නැහැ. තේරුණාද? A එකක් B එකක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? තාමත් අපිට කාලය දිනා මාස 10ක විතර කාලයක්. සමහරට ඒක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. අගෝස්තු එක්සෑම් එක තියන දෙන chance ගොඩක් අඩුයි. නමුත් ඔයාලා ඒක වෙනුවෙන් ටාගට් කරන් වැඩ කරන්න. එතකොට ඔයාලට වාසි නේද? කාලේ ඉදිරියුනොත් අපිට papers ගොඩක් කරන්න පුළුවන්. එතකොට මේ මෙන්න මේ වගේ තමයි සාමාන්‍යයෙන් ඔයාලා වැඩ කරන විදිහට result එකක් ලැබෙන්නේ. ඔයාගේ මහ ලොකු අමුතු දෙයක් නැහැ. ඔයාලා දන්නවා ඔයාලා පාඩම් කරලා තියෙන දේවල් කොහොමද සිද්ධාන්ත වලට පාඩම් කරලා දෙන ඔයාගේ ප්‍රශ්න නැත්තම් paper ගන්න මම කතා කරන්නේ නැහැ. මොකද paper එකෙන් ටිකක් මයින් අමාරුයි අපිට ඒක. paper ගොඩක් දීර්ඝ කාලයක් තිස්සේ ගොඩක් කරොත් ඔය complete එක හිමින් හිම වක්‍රාකාරව සම්පූර්ණ වෙනවා. නමුත්
බොහොම පහසුවෙන් ඔයාලට කරන්න පුළුවන් පාඩම අවසානයේදී වැඩේ කරන්න. ඔයාලට ඕනනම් පළවෙනි පාඩමට අදාළව දවස් 4ක් වැය කරොත් ඒ පාඩම හදා ගන්න පුළුවන්. දෙවෙනි පාඩමට අදාළව දවස් 4-5ක් විතර වැඩ කරොත් එහෙම ඒ පාඩම හදා ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි පාඩම ගණනය කිරීමේදී සතියක් විතර මහන්සිරොත් ඒ පාඩම සම්පූර්ණයෙන් හදා ගන්න පුළුවන්. වායු පාඩම සහ ශක්ති විද්‍යාවට වා දවස් 3ක් ඒ පාඩම දෙකටම යොමු කරොත් එහෙම ඒ ටික හදා ගන්න පුළුවන්. මොකද ඔයාලා මේ වෙනකොට මුලින්ම බින්දුවේ ඉඳන් නෙමෙයි වැඩ කරන්නේ. මේ දවල් යම්සු දෙයක් ඔළුවේ තියෙනවා අවුරුදු 1-2ක් විතර ඉඳලා ඉවරලා. ඒතකොට ඒ දේවලුත් එක්ක ඔයාලා තව ටිකක් සිද්ධාන්ත ටික හදාගෙන ඊට පස්සේ ප්‍රශ්න කරන්න සිද්ධාන්තවලම ඉන්න එපා. ඒකයි මට පුණ පුණම් කියන්න තියෙන කාරණය. හැමෝටම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ වෙලාවේදී මේ 2021 අවුරුද්ද එක්සෑම් එක කොයි කාලේ තියයිද කියන එක නේ. හරියනම් නිල වශයෙන් හරියනම් තියෙන්න තිබුණේ අගෝස්තු මාසේ. ඒක හැමෝම දන්න කාරණයක් නේ. අගෝස්තු ගොඩක් වල පළවෙනි සතියේ පළවෙනි සවුඳාව තමයි තියෙන්නේ. සවුඳ උදේ මැත්ස් වල පළවෙනි ගලිනවා. ඊට පස්සේ හවස වරුවේ බයෝ වල පළවෙනි ගලිනවා. ඉතින් ඔහොම තමයි සාමාන්‍යයෙන් යන්නේ. සති දෙකෙන් හරියනම් එක්සෑම් එක ඉවර වෙන්න ඕනේ. නමුත් දැන් මේ 2022 ළමයින්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඉස්කෝලේ යන්න හම්බුනේම නැහැ ළමයින්ට. පන්ති කොහොමත් ලොකුට මේ කියන්නේ ෆිසිකලි යන්න හම්බුනේ ඔන්ලයින් වැඩ ටික කරනවා වුණාට. එතකොට හරියනම් සාමාන්‍යයෙන් උසස් පෙළ ළමයෙක් වාර විභාග 6කට විතර මු වෙන්න ඕනේ. එතකොට 12 වසර වාර විභාග 3යි 13 වසර වාර විභාග 3යි. එතකොට ඔක්කොම පේපර්ස් අඩු මතර එක විෂයකට දාලම ඉස්කෝලයක් තුලදී ඒ කියන්නේ සාමාන්‍ය මේ විභාග ශාලාවක අධ්‍යක්ෂකක් සහිතව එක පේපර් එක අපි එක සබ්ජෙක්ට් එකකට පේපර්ස් 6ක්වත් ලියවෙන්න ඕනේ. ගොඩක් වෙලාවට 12 වසර සහ 13 වසර මුල ගිහිල්ලා 13 වසරේ දෙවෙනි වාරේ එවෙන්නේ නැතුව තුන්වෙනි වාරේ එක්සෑම් එකට යවනවා. ගොඩක් වෙලාවට සාමාන්‍ය ළමයි එහෙම තමයි කරන්නේ. ඉතින් එතකොට මේ ඒ අසාධාරණය එක්ක බලනකොට මේ ළමයින්ට අගෝස්තු එක්සෑම් දින එක සෑහෙන අසාධාරණයි. ඒක හැමෝම පිළිගන්න කාරණයක්. මං හිතනවා ගොඩක් වෙලාවට දැන් 21 එක්සෑම් එක තාම හරියට දිනයක් දීලා නැහැ. එතකොට ඒක කම්ප්ලීට් වෙලා ටික කාලයක් ගියාට පස්සේ බොහෝ වෙලාවට අගෝස්තු වලට කලින් මාස කිහිපයකට කලින් කියයි එක්සෑම් එක තියෙන දවස් ටික chance එක ටිකක් වැඩි අගෝස්තු වල නොතිය අඩුම තරම් මාසයක්වත් ඉස්සරහට කල් ගන්න. නමුත් ඔයාලා වැඩ කරනකොට අගෝස්තුව ටාගට් කරලා වැඩ කරන්න තව තියෙන මාස 9ක් 10ක් විතර තියෙන කියලා හිතලා ඉවරලා හොඳටම වැඩ කරන්න. එතකොට පැය මේ වෙනකොට පැය 11ත් 15ත් අතර වැඩ වෙන්න ඕනේ. හොඳටම ඒ ටයිම් එකේ වැඩ වෙන්න ඕනේ. මේ කාලේ තමයි වල හොඳටම වැඩ කරන්න ඕන කාලේ. එහෙම නැතුව එක්සෑම් එක ලඟ වෙලා එක්සෑම් එකට අන්තිම මාස තුනේවත් වැඩ කරලා හොඳ රිසල්ට් එකක් ගන්න හැබැයි ඒ කාලේ කරන්නේ ඔයාලා අවුරුදු ගානක් ඉගෙන ගත්ත දේවල් ටික පොලිෂ් කරන එක කරන්නේ. දැන් ඔයාලා මේ කාලය තුල තමයි පරණ පාඩනුයි දැන් කරන ඒවයි ඔක්කොම ඇදගෙන පේපර්ස් කරනකම් සෑහෙන ලොකු හෙවි වැඩ ටිකක් කරන්න ඕනේ. ඉතින් එහෙම කරලා තමයි හොඳ A එකට හොඳ B එකට යන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අම්මලා තාත්තලාට රසායන විද්‍යාව බෑන් ගොඩක් අයට එහෙම අතලොස්සක් නින්නේ. එතකොට ඔයාලගේ ළමයි මේ වෙනකොට අර මම පාඩම් පිළිවෙලක් කියාගෙන ආව මේ වෙද්දි ගොඩක් වෙලාවට 22 ළමයි ඕගනික් වල ඉන්නේ. ඉස්සරහට එදින පාඩම් වල ඉන්නවනේ වඩා හොඳා. එතකොට ඔයාලට පුළුවන් එක් එක් පාඩමකට දාලා සිද්ධාන්ත නෝට් එක ළමයා ගාව තියෙනද කියලා අහන්න පුළුවන් නේද? ගොඩක් ළමයි ගාව තියෙනවා. සමහර ගාන නැති වෙන්න පුළුවන්. ඒකට එක හොයාගනි. ඊට පස්සේ මේ එයාලා ගාව මම ওই බහුවරණ විහුගත රතන රචනා මේ එයාට ඔයාලා අහන්න මෙන්න මේ ටික කරලා තියෙන්නේ මට පිටුවක් පෙන්නන්න. එතකොට එයා එක පෙන්නයි නේද කරලා තියෙනවනම්. එහෙම නැත්නම් එයාට ඒක බලපෑමක් කරන්න මෙන්න මේ ටික කරන්න කියලා. දැන් මෙහෙම ඒ ලෙවල් ළමයට ලොකු බලපෑමක් කරලා සාමාන්‍යයෙන් හදන්න අමාරු. නමුත් එයාට ඒක තේරුම් කරලා දෙන්න ඔයා මෙන්න මේ ටික කරන්න සතිය අර සර් කිව්වා වගේ මෙන්න මේ කාලේ අරගෙන ඔයා ඒක කරන්න මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. පොතක් එහෙම තියෙනවා නම් ඔයාට ඕනනම් මේ අරන් දෙන්න. එහෙම ගිලේ වෙලා පොඩ්ඩක් ඒ ටික ඉඳලා වෙලා ඔයක කරන්න මහලුකු කාලයක් ඕන වෙන්නේ නැහැ. මහලුකු කාලයක් ඕන වෙන්නේ නැහැ. මාස දෙකක් විතර ඔය පාඩම් ටික හදාගත්තොත් පරණ පාඩම් ටික මාස දෙකක් විතර කැප කරලා හදා ගන්න පුළුවන් වුණොත් එහෙම ඔයාට එන්න තිබ්බ රිසල්ට් එක සෑහෙන ඉම්ප්‍රූව් කර ගන්න පුළුවන්. ෆේල් වෙන හිටපු ළමයෙක් නම් ඒක 100ක හරියට නවත්තන්න පුළුවන් වෙයි. 100ක් විතර ගන්න පුළුවන් ඉච්ච ළමයෙක් නම් ඒක A1කට විතර යන්න පුළුවන්. ඒතකොට මේකේ මහා දේව රඟන්න නැහැ. දැන් උසස් පෙළ කියන එක හදලා දින ළමයිව ෆේල් කරවන්න. උසස් පෙළ හදලා දින සම්පූර්ණයෙන්ම ළමයි ෆේල් කරවන්න. එහෙම තෝ පාස් කරන්න නෙමෙයි. හරිද? එතකොට අමාරුයි. අමාරුවකටත් වඩා මෙතන ඉඳලා තරංකාරීත්වය වැඩි එක ඒක හරිය. නමුත් මම දකින ප්‍රධානම වැරද්ද තමයි ළමයි වැරදි, ඒ කියන්නේ ළමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අර මං කියවගේ පළවෙනි ස්ටෙප් එක තුල ඉන්නේ. ඒ කියන්නේ පාඩම් කරන එක විතරයි කරන්නේ. දැන් රසායන විද්‍යාව ගත්තොත් එහෙනම් මේකේ ගණන් හදන්න දින පාඩම් කරන්න තර්ක කරන්න දින. එතකොට පාඩම් කරන්න දින කොටස් හරි අඩුයි. තියෙන්නේ ගණන් හදන්න ප්‍රශ්න කරන්න තියෙන්නේ. ගණන් හදන එකට වඩා ප්‍රශ්න කරන්න තියෙනවා කියන නිවැරදි. එතකොට ඒ දේවල් තමයි වෙලා තියෙන්නේ. එතකොට ගොඩක් ළමයි ගාව ඕක නැහැ. ඒකයි මං කිව්වේ 80ක් විතර. අති බහුතරක් ළමයි කරන්නේ පළවෙනි ස්ටෙප් එක සිද්ධාන්ත වල ඉන්න එක විතරයි කරන්නේ. විශේෂයෙන්ම පළවෙනි අවුරුද්දේ ඉන්න ළමයි. එතකොට සෙකන්ඩ් සයි එකත් තර්ඩ් එකක් කරද්දී තමයි ප්‍රශ්න කරන්න ගන්න. ඉතින් ඒක දැම්ම කරන්නේ තාමත් අපිට කාලය තියෙන ඕනේ තරම්. ඉතින් ඒක හදා ගන්න පුළුවන් කරගත්තොත් එහෙම හොඳ තැනකට යන්න පුළුවන්. ඒත් එක්කම දැන් 2022 වලට මේ වෙනකොට සිද්ධාන්ත එහෙම අවුල් තියනවා නම්
පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම හතරවෙනි පාඩම සහ ඒ වගේ පාඩම් 14ම ඔයාලට වෙනම පැකේජස් විතර ගන්න පුළුවන් හැකියාව හදලා තියෙනවා විශේෂම සමතුලිතතාවය හැමෝම තාම ඔයාලා පන්තුල කරලා නැත්නම් හැම මේක පැකේජ් එක වෙනම අරගෙන හදා ගන්න පුළුවන් මහලු ගණක් වෙන සියලුම විස්තර ටික යට මන් දාලා තියෙනවා ඉනෝවනික් හැම කෙරලා නැත්නම් ඕනික් හැම කෙරලා නැත්නම් මේ ටික හදා ගන්න පුළුවන් ඒත් එක්කම ඔයාලට ඕනනම් 2022 පන්ති අපි මේ දවස්වල ඕනික් කිම්ෂ කරගෙන යන්නේ දැන් අපි දවස් 11ක් විතර කරලා තියෙනවා 2023 පන්ති අපි රසායන ගණනය කිරීම වල දවස් 6ක් විතර කරලා තියෙන්නේ එතකොට ඒ වටත් ඕනනම් ඔයාලට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව හැදලා තියෙන්නේ